ඉතින් කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ anomaly scan එක ගැන. මේකට අපි detail scan එක කියලා කියනවා. ඉතින් මේ scan එක මොකක්ද? සති කීයේද අම්මා කෙනෙක් මේ scan එක කරගන්න ඕනේ? මේකේ වැදගත්කම මොකක්ද කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. එහෙනම් වෙනද වගේම වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳී ඉන්න. අතිශය වැදගත් පරීක්ෂණ ගර්භණී සමය ඔබ සිදු කළ ගත යුතු මේකට අපි anatomy scan එක කියලා කියනවා නැත්නම් detail scan එක. ඇයි මේක detail කියන්නේ විස්තරාත්මක වශයෙන් දරු ගැබ පිළිබඳ දරුව පිළිබඳ විස්තර කරන scan එක තමයි මෙන්න මේ anomaly scan එක කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කල්ලේට සති 20 සහ 22 අතර කාලයේදී තමයි මේකට යොමු වෙන්න ඕන. ඒවාගේ VOG වට දිනයක් දෙනවා මෙන්න මේ කාලේ එන්න කියලා. ඒ කාලෙදි කියලා මේ scan එක කරගන්න. මේක හරිම වැදගත් scan එකක්. මොකද ඔයාට ලැබෙන්න ඉන්න දරුවගේ අඟලෙන් අඟල පුංචි කොටසේ ඉඳන් කොටස හිසේ සිට පාදාන්තය දක්වා චෙක් කරන එක තමයි මේ anomaly scan එකේදී කරන්නේ. ඉතින් ඔයාට ඉන්නේ හොඳ නිරෝගී දරු පෙටියෙක්ද කියලා බලා ගන්න පුළුවන් මේ scan එකෙන්. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම මේ scan එකට යොමු වීම අතිශයම වැදගත් වෙනවා. ඉතින් මේ anomaly scan එකෙන් අඟලෙන් අඟලට බලනවා කියලා කියවනේ. ඉතින් මෙච්චර කාලයක් සති 20ක් පුරාවටම ඉතාම කුතුහලයෙන් ඉන්න මට දුවෙක් ලැබෙන්න ඉන්නේ පුතෙක්ද කියලා. හරි මෙන්න මේක පිළිබඳව ඔයාලට හරියටම කියන scan එක තමයි anomaly scan එක කියලා කියන්නේ. ඉතින් මේකෙදි දරුවට මොනවා හරි ආබාධ තියෙනවද ප්‍රවේණික ව්‍යායාම මොකක් හරි ගැටලුකාරී තත්වයකට ලක් වෙලා ඉන්නවද මේ හැම දෙයක්ම පියවරෙන් පියවර සර් ඔයාට විස්තර කරනවා ඒව බලන එක තමයි මේ ස්කෑන් එකෙන් කරන්නේ මම කියුවනේ හිසේ ඉඳන් පාදාන්තය දක්වා හැම කොටසක්ම වගේ අපි බලනවා කියලා එතකොට හිස ගත්තොත් එහෙම හිස් කබල බබාගේ කොහොමද මොලේ කොටස් දෙක එතකොට අපි කියන සෙරිබ්‍රම් මන් සෙරිබෙල්ලම් මොලේ සහ කුඩා මොලේ මෙන්න මේ අනාදී දේවල් මොළයේ තුල බලනවා එතකොට මේක මොන හරි වතුර පිරුණු කුටීර තියෙනවාද මේ වයි කොහොමද තත්ත්වේ මේ හැම දෙෙම හිස් කබල සහ මොළය ආශ්‍රිතව කියන්නේ බබගේ හිසේ ස්වභාවයේදී සෝයාලට එකින් එක විස්තර කරනවා මේක සාමාන්‍යයෙන් පය භාගයක් යන ස්කෑන් එකක් සාමාන්‍ය අපි කන්සල්ටේෂන් වලට ගිහාම කරන පුංචි ස්කෑන් එක වගේ නෙමෙයි මේක විස්තරාත්මකව සෝයාට විස්තර කරනවා සහ අම්මගේ සහ දරුවාගේ බන්ධනය වැඩි කරන මේක තවත් එක ප්‍රධානතම හේතුවක් වන ස්කෑන් එකක් මොකද අපිට හැම බාරම අපේ බබා බලන්න බෑනේ ඉතින් නිදහසේ පය භාගයක් පුරාවටම කුසේ ඉන්න පැටියා බලා ගන්න පුළුවන් ස්කෑන් එකක් තමයි anomaly scan එක කියලා කියන්නේ. අවසාන වශයෙන් ඔයාට සර් මේකෙදි බබාගේ ෆොටෝ එකකුත් අරගෙන දෙනවා මූනේ. ඉතින් අම්මා කෙනෙක්ට දරුවෙක් කොයි විදියටද හරියටම මෙන්න මේ anomaly scan එකේ ඉන්න විදිහම මූණක් තියෙන පැටියෙක් තමයි ඔයාට හම්බෙන්නේ. ඒ නිසා ඒක බලා ගන්න අපි කවුරුත් නොවිසලිමත් අපි දන්නවා ගර්භණී භාවය කියලා කියන්නේ අම්මා කෙනෙක් කවදාවත්ම දැකපු නැති පැටියෙක්ට හිතෙන් පුදුමාකාර ආදරය කරන කාලයක් නෙමෙයි. ඉතින් මෙයාගේ මොනු කොයි වගේ දම්මි වගේ දාති වගේ කොයි වගේ වේද ඔක බලාගන්න පුදුම ආසාවක් තියෙන ඊළාට දුවෙද්ද පුතෙද්ද කියලා බලාගන්න හරි ආසයි. ඔය හැමදේම නිදහසේ බලාගන්න පුළුවන් ස්කෑන් එකක් තමයි anomaly scan එක කියලා කියන්නේ. ඉතින් අම්මා කෙනෙක් මග නොහැරම කරගත යුතු ස්කෑන් එකක් තමයි මෙන්න මේ ස්කෑන් එක. ඉතින් බබාගේ මූණ ටිකක් වෙලා අරගෙන සර් ඔයාට මූණ පෙන්නයි බබාගේ ෆොටෝ එකක් අරන් දෙනවා 4D ස්කෑන් එකක් නම් ඉතින් බබා ඒ විදිහටම බලාගෙන ඔයාට chance එක තියෙනවානේ. එතකොට බබාගේ ඇස් දෙක නහය කඩ තොල් කොහොමද තොල් දෙක වෙන වෙනම මේ හැමදේම සර් ඔයාට පෙන්නනවා. ඊළඟට බෙල්ල කොහොමද අත් දෙක මේ ඇඟිලි ගන්න ඇඟිලි එකින් එක සජනන කරනවා කකුල් දෙක කකුල ඇඟිලි ගන්න එකින් එක සජනන කරනවා ඊළඟට හෘදයේ වස්තුව ගත්තොත් එහෙම හાર્ට් එක කොහොමද කුටීර හතරක් තියෙනවද කුටීර හතර කොයි වගේද කොයි විදිහටද රුධිර ගලණය සිද්ධ වෙන්නේ නේද කියන්නේ අපි දන්නවා රුධිර ගලණය සිද්ධ වෙන දිශාව ඒක අනිවාර්යෙන් අතිශය වැදගත් බලන එක මොකද රුධිරය හරි දිශාවට ගමන් කළ යුතුයි ඒක බලනවා ඒත් එක්කම වඩ මේ හෘදයේ වස්තුවේ රුධිර
හරියට සැපේන විදිහ ඒ ශබ්දය ඔයාලට අහන්න දෙනවා. එතකොට අක්මාව පිත්තාශය ඒත් එක්කම ගත්තාම මහා ප්‍රාචීර්ය සිදුරු තියනවාද? මහා ප්‍රාචීර්ය සිදුරු තියනවා නම් ඒක හොඳ නෑ එච්චර. එතකොට පෙකණිවැල කොහෙටද සම්බන්ධ වෙන්නේ? හරි මැදටද සම්බන්ධ වෙන්නේ? හැම දෙයක්ම එකින් එක විස්තර කරනවා. ඊට පස්සේ පිටිපස්ස ගත්තොත් එහෙම ස්පයිනල් කෝඩ් එක කොඳුයට පෙළ ඒත් එක්කම වකුගඩු වල රුධිර සැපේන හැටි, වකුගඩු වල රුධිර ගලණය කොහොමද, මේ හැම දෙයක්ම එකින් එකට ඔයාලට බලා ගන්න පුළුවන් පැය භාගයක් පුරාවට මේ ස්කෑන් එක තුලින්. එතකොට උකුල කකුලේ ප්‍රධාන අස්තිය කකුල් දෙකේ ඇද මොනවා හරි තියෙනවද? මේ හැමදේම කකුලේ ඇඟිලි වම් කවන ගණන් කරනවා කියලා මේ හැමදේම නිදහසේ බලන්න පුළුවන් ස්කෑන් එකක් තමයි ඇනෝමලි ස්කෑන් එක කියලා කියන්නේ. ඊළඟට අම්මගේ නම් ගර්භාෂයට රුධිර සැපයුම කොහොමද? කොයි විදිහේ රුධිර සැපයීමක්ද තියෙන? රුධිර ගලන ශබ්දය පවා ඔයගොල්ලන්ට අහන්න දෙයි. ඊට අමතරව මේ ශබ්දය හොඳයිද? මෙහි මොකක් හරි ප්‍රවේග වෙනසක් තියෙනවද? මොකද මෙහිකේ ප්‍රවේග වෙනසක් තිබුණොත් අම්මට පසු කාලීනව ප්‍රෙෂර් බවා එීමේ හැකියාව තියෙනවා. ඉතින් අවසානට සර්ජන් එක අම්මලා සමහර කැමති ජෙන් එක අහන්න, සමහර කැමති නැහැ. ඉතින් දෙර්ත පුතෙක්ද කියලා බලාගෙන නොවිසිල්ලෙන් බලාගෙන ඉන්න ඕගොල්ලන්ට සර් ජෙන් එකත් කියනවා. ගොඩක් වෙලාවට සමහර වෙලාවට පැටව අර කකුල් දෙක ඈත් කරන්නේ නැහැ, තද කරගෙන ඉන්න අපේ බබත් මූණ බලන්න යනකොට මූණ අත් දෙකෙන් වහගෙනම තමයි හිටියේ. ඉතින් සර් එහෙට මෙහෙට කරලා තමයි අත් දෙක චුට්ටක් අයින් කළා, මූණ ෆොටෝ එකක් මට අරන් දුන්නේ. චුට්ටක් අපහසුයි ඉතින් පැය භාගයක් පුරාවට ඉතින් කුසේ එහෙ මෙහෙ කර කර සර් බලනවනේ මේක. නමුත් ඉතින් හරි ආසාවෙන් පැය භාගෙ චුට්ටක් ටෙන්ෂන්. මොකද දරු පෙටියගේ අඟලෙන් අඟල චෙක් කරනකොට හැම අම්ම කෙනෙක්ම පතන්නේ නිරෝගී දරුවෙක්නේ නේද? එතකොට ඒ දරු පෙටිය නිරෝගී වෙන්න කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන ගමන්නේ අපි බලන්නේ. ඉතින් ඒ නිසා බොහොම සතුටින් මේ ස්කෑන් එකට යන්නේ සහ ටිකක් බයෙන් යන්නේ. එතකොට ස්කෑන් එක කරලා ඉවරනම් හරි සතුටුයි. 4D ස්කෑන් එකක් ඕගොල්ලෝ පුළුවන් නම් රික්වෙස්ට් කරන්න. එතකොට ඔයාට ඒ විදිහටම බබාව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ස්කෑන් එකෙන් ප්‍රධාන වශයෙන්ම නම් බලන්නේ බ්‍රේන් එකයි හાર્ට් එකයි ස්පයින් එකයි, කියන්නේ මොළය, හදවත සහ සුෂුම්නාව කියන තුන තමයි බලන්නේ. ඊට අමතරව අනිත් කොටසුත් එකින් එක චෙක් කරනවා. මම දන්නේ හැම පළාතකම බියෝජි සර්ලා මේ විදිහටම පැය භාගය අරගෙන 4D ස්කෑන් වලින් මෙච්චර ලොකු විස්තරයක් දෙනවද කියලා. නමුත් සාමාන්‍යයෙන් කොළඹවට ඉන්න කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා, සාමාන්‍ය කොළඹ බියෝජි කෙනෙක් නම් ටිකක් වෙලා අරගෙන ඕගොල්ලොන්ට නිදහසේ කරනවා. අනිත් එක එහෙම කරන්න ඇති කෙනෙක් ඉන්නවනම් රික්වෙස්ට් කළා ඕගොල්ලොන්ට වෙලාව අරගෙන ඒක කරන්න පුළුවන් තැනකට යන්න. මොකද මේක විතරයි දරු පැටියා මෙච්චර නිදහසේ බලන්න හම්බ වෙන එකම චාන්ස් එක. අනිත් එක ඒ කාලේට හරි කුතුහලින් ඉන්න බබාගේ මූණ බලන්නත්, ඉතින් අවසානට ඔන්නවට ෆොටෝ එකකුත් අරන් දෙනවා ඔන්නවගේ බබා කොයි වගේද කියන එක ගැන. ඉතින් මේක ට්‍රාන්ස් ඇබ්ඩොමිනල් කරන ස්කෑන් එකක් නිසා ඔයගොල්ලෝ බ්ලඩ් එක ෆුල් කරන් යන්න ඕනේ. ඒ කියන්නේ හොඳට වතුර බීලා යන්න ඕනේ ස්කෑන් එකට යන්න කලින්. එතකොට අපිට හොඳට මේක ස්කෑන් එකට ලේසි සහ පහසුයි මේ ස්කෑන් එක කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ අනෝමලි ස්කෑන් එක නැත්තම් ඩීටේල් ස්කෑන් එක ගැන. මේ ස්කෑන් එකේදී මම කිව්වා ප්‍රධාන වශයෙන් හાર્ට් එක, බ්‍රේන් එක සහ ස්පයින් එක බලනවා. ඊට අමතරව ශරීරයේ කොටස් එකින් එක බලනවා. යාළ මොකක් හරි ප්‍රවේණික රෝග තත්ත්වයක් තියෙනවද? යාළ මොකක් හරි ආබාධ තියෙනවද? මෙන්න මේ දේවල් හොයාගන්නවා සහ නිරෝගී දරු පෙටියෙක්ද කියලා දැනගන්න පුළුවන් මේ ස්කෑන් එක තුළ. ඊට අමතරව ආසාවෙන් ඉන්න ජෙන්ඩර් එක මොකද්ද, මගේ දරුවා දුවෙක්ද මගේ දරුවා පුතෙක්ද කියලා අම්මට දැනගන්න පුළුවන් සහ ඔයාගේ බබාගේ බඩේ ඉන්නකොටම ලස්සන ෆොටෝ එකක් සර් අරන් දෙයි ඔයාලට. ඉතින් මේ ස්කෑන් එක හරිය වැදගත්. අම්ම කෙනෙක් සහ දරුවෙක් අතර බන්ධනය හරියම ආසයි. මේ කාලේ පළවෙනි බබා නම් කොහොමත් ඉවර්ස් ඉල්ලක් නැහැ නේ යාට නේද? ඉතින් එතකොට මේ ස්කෑන් එකට යොමු වෙන එක අතිශය වැදගත්. සමහර සවුන්ඩ් ස්කෑන් කරන්නේ නැහැ ඒගොල්ලොන්ටයි මම මේ කියන්නේ. අනිවාර්යයෙන්ම මේ වගේ ස්කෑන් එකට යොමු වෙන්න ඔයගොල්ලෝ පසුතැවිලි වෙන්නේ නැහැ සහ මේ වගේ ස්කෑන් එකට යොමු වීම හරි වැදගත්. ඉතින් ඒ නිසා අද වීඩියෝ එකෙන් කතා කරේ ඒක ගැන. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙ දවසක එන්න. අපි සුවහස් ක්ලිනික්.